ඊයේ දවසේ ඉතාම තීරණාත්මක පැතිවරණයට අදාළ ඉතා තීරණාත්මක නඩුකරයකට අදාළ අතුරු තහනම් නියෝගයක් ලැබුණා. මේ පොලිස්පතිවරයාගේ අතුරු තහනම් නියෝගය අපි විශ්වාස කරන්නේ එක කිසිදු බලපෑමක් මැතිවරණ ක්‍රියාවලියට ඇතු වෙන්නේ නැහැ. හැබැයි පැෆ්‍රල් සංවිධානය ගොරු කරපු අනික් නඩුකරේ උනේ මේ රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් දේශපාලන පක්ෂයක් සහ අපේක්ෂකයක් ප්‍රවර්ධනය කරන්නට ආණ්ඩුවේ ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ හරහා මේ පුරවැසි කමිටු ප්‍රජා කමිටු නමින් ප්‍රාදේශීය දේශපාලනයන් පත් කරමින් ඒ අය මේ සංවර්ධන ව්‍යාපෘති සහ සුබසාධන ව්‍යාපෘති සඳහා දායක වීම වැළැක්වීම අරමුණු කරගෙන තමයි මේ නඩුකරය ගොනු කළේ. ඒතර ඊයේ අධිකරණයේදී ඉතාම පැහැදිලිව අපි පෙන්නලා දුන්නා මේ වෙනකොට ඒ ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න උත්සාහ කළේ ඇයි, ඒකෙන් ලැබෙන දේශපාලන වාසිය මොකක්ද, ඒ වගේම ඒ ප්‍රජා උපදේශක කමිටු වෙනුවට මේ වෙනකොට ඒ අරමුණම සාක්ෂාත් කර ගැනීම සඳහා, මොකද මේ අධිකරණ ක්‍රියාවලිය නිසා ඒ ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම නවත්වලා ඒ වෙනුවට ඒ අරමුණෙන්ම ඒ පිරිසම ඒ පත් කිරීමේ බලධාරයා විසින්ම ආණ්ඩුකාර උපදේශක තනතුරු ලංකාවේ පළාත් කීපයක ප්‍රධානය කරලා තිබෙන කාරණය අපි ශේෂාධිකරණයේ ඉදිරියේ ඉතා පැහැදිලිව පෙන්නලා දුන්නා. අපේ නීතිඥයින් මේ කරුණු පෙන්වලා දීමේදී ගරු ශේෂාධිකරණය විමසීමක් කළේ මේ ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම සඳහා නිර්ණායක සකස් කළා තියෙනවද, ඒකේ දේශපාලන භාවිතාව හරහා යම් කණ්ඩායමක් ප්‍රවර්ධනය වීම වැළැක්වීම සඳහා නීතිපතිවරයා වැළැක්වෙන බවට නීතිපතිවරයාට තහවුරුවක් දෙන්න පුළුවන්ද, ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන්ට මේ කටයුතු කරගෙන යාම සඳහා කිසියම් බාධකයක් තියෙනවද, නැත්නම් ඔවුන් දුර්වලයිද, මේ පුරවැසියන්ගේ දායකත්වය, එහෙම නැත්නම් මේ උපදේශක කමිටුවල දායකත්වයකින් තොරව මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ විශාල නිලධාරීන් ප්‍රමාණයක් ගම්මට්ටමෙනුත් ක්‍රියාත්මක කරන මේ කාරණා ඒ පැහැදිලි ලෙසම ගරු අධිකරණයේ අවධානය යොමු වුණා. එන ඔවුන් විමසලා සිටියේ එවැනි නිලධාරීන් ප්‍රමාණයක් තිබියදී මේ වැනි උපදේශක කමිටුවක අවශ්‍යතාවය කුමක්ද කියලා. ඒ නිසා මේ ඒකට අදාළ ඉතා පැහැදිලි අතුරු තහනම් නියෝගයක් මේ වෙනකොට ගරු ශේෂාධිකරණයේ ලබලා දීලා තියෙනවා. මෙහි පණිවිඩය තමයි මේ ප්‍රජා උපදේශන කමිටු පත්කිරීම වැළැක්වීමත් ඒ වගේම ඒ නමින් ආණ්ඩුකාරතුමල්ලා පත් කරලා තියෙන මේ සම්බන්ධීකරණ නිලධාරී තනතුරුත් ඒ හරහා ලබා ගන්න දේශපාලන වාසිත් වැළැක්වීම කියන කාරණේ මෙහිදී අවධානයට ලක් වුණා, අවධාරණය වුණා. එනිසා අපි ගරු ආණ්ඩුකාරතුමාලාට කියන්නේ තවදුරටත් මේ නීතිපතිවරයාගේ උපදෙස් විමසීමේ අවශ්‍යතාවයක් අපි මේකේ දකින්නේ නැහැ. අධිකරණයේ ඉදිරියේ ඊයේ පැහැදිලි ලෙසම මේ කාරණේ විවාදයේ සංවාදයට වාජනය වුණා. මේ සියල්ල සලකලා තමයි ගරු අධිකරණයේ ඒ තීන්දුව ලබා දීලා තිබෙන්නේ. එනිසා තවදුරටත් මේ ආණ්ඩුකාර සම්බන්ධීකාරකවරු හැටියට ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් ක්‍රියා කිරීමේ කිසිදු නීත්‍යානුකූල හෝ සාධාරණ පදනමක් නැහැ. ඒ අමාකාරයක උන් තවදුරටත් එවැනි ආකාරයට ක්‍රියා කරනවා නම් ඒ සම්බන්ධයෙන් නැවත වරක් අධිකරණයේ අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලැබෙන අනිත් පණිවිඩය තමයි රාජ්‍ය නිලධාරීන් පීඩාවට සහ පීඩනයට පත් කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයින් මේ ආණ්ඩුවේ සංවර්ධන සහ සුබසාධන ක්‍රියාවලීන් සඳහා අපේක්ෂකයින් නොවන අමාත්‍ය මණ්ඩල නියෝජිතයින් දේශපාලන පක්ෂවල සමීපතම ආධාරකරුවන් මේවට සම්බන්ධ කරගෙන එයින් දේශපාලන වාසියක් ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා ඉතා පැහැදිලි පණිවිඩයක් ඊයේ අධිකරණ ක්‍රියාවලිය හරහා ලබලා දීලා තිබෙනවා. ඒ නිසා අපි ඉතා අවධාරණයෙන් සඳහන් කරන්නේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සහ සුබසාධන ව්‍යාපෘති කරගෙන යෑමේ බාධාවක් නැහැ. හැබැයි විශේෂ සුබසාධන ව්‍යාපෘති ආරම්භ කරන්නට මැතිවරණ කාලය තුල ඉඩකඩක් නැහැ. ඒක මැතිවරණ කොමසාරිස්තුමාගේ චක්‍රලේඛ හරහා ඉතාම පැහැදිලිව තිබෙනවා. නමුත් අවාසනාවකට මේ රටේ අවුරුදු 5ක් තුල මේ පාලකයින්ට අමතක වෙලා තිබිච්ච සංවර්ධන කටයුතු, පාලකයින්ට අමතක වෙලා තිබුණු සුබසාධන කටයුතු, පාලකයින්ට අමතක වෙලා තිබුණු පාරවල් හැදීම්, රැකියා ලබා දීම්, විදේශ සේවයේ සේවය කරන පිරිස් පිළිබඳව
ආගමික නායකයන් පිළිබඳව පාසල් දරුවන්ගේ පොත් බෑග් පිළිබඳව ශිෂ්‍යත්ව පිළිබඳව මේ අමතක වෙලා තියෙන සියලුම දේවල් ප්‍රජා උපදේශන කමිටු දැනුවත් කිරීම නීතිය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම මේ සියලු අමතක වෙලා තිබිච්ච දේවල් අවුරුදු 5ක් නොසලකා හරලා තිබිච්ච දේවල් මේ අන්තිම මාස දෙකේ මැතිවරණේ තියන ඉතාම ආසන්න කාලවකවානුව තුළ ඒ සියල්ල මතක් වෙලා මේ කටයුතු සිදු කරන ස්වරූපයක් තමයි අපිට පේන්නේ. ඒවා පිළිබඳව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කළා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවලීන් නතර කරන්න නිදහස සාධාරණ මැතිවරණයක් සිදු කිරීම සඳහා මැතිවරණ කොමිසමට ඉඩකඩ ලබා දෙන්න. ඔබ පිළිබඳව මේ රටේ ජනතාව විශ්වාසය තිබෙනවා නම් දේශපාලන නායකයින් පිළිබඳව මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔබ යම් සාධනීය දේවල් මේ රටට කරලා තිබෙනවා නම් ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් මේ රටේ ජනතාව තමන්ගේ ස්වාධීන මතය ප්‍රකාශ කරමින් ඉදිරි ජනාධිපතිවරණයට සුදුසුක් පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමාම මේ රටේ ජනතාව තීන්දුව කරනවා නම් එතුමාට නැවත බලයට ඇවිල්ලා මේ සංවර්ධන ව්‍යාපෘති සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නැහැ. හැබැයි මේ මැතිවරණ කාලය තුළ අපි ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයනුත් අමාත්‍යවරුන්ගෙනුත් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙනුත් මේ ආකාරයට අනීතිකව මේ රාජ්‍ය මුදල් පාවිච්චි කරන්න එපා. විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහය නොලැබෙනවා නම් මේ රටේ සියලුම අමාත්‍යාංශ මේ විදිහට ක්‍රියා කරන්නේ නැහැ. අමාත්‍යාංශ කීපයක නිලධාරීන් අපිට පේනවා මේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති සඳහා දායක වෙමින් තිබෙන බවක්. ඒ නිසා ඒ අයගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ඊයේ අධිකරණ තීන්දුවත් එක්ක මේ කටයුතු නවත්වන්න කියලා. නාමයේ සඳහන් කරන අර මුද්‍රණ කටයුතු සඳහා මොනවාගේ ක්‍රියාවලියක්ද ගැඹුරට පසුගිය දවස්වල තම පළාත් පාලන ඡන්දය සඳහා මම හිතන අඩක් නියම වෙන්න මුද්‍රණය කළා විශාල මුදල් ප්‍රමාණයක් මම හිත අපති ගියාද කියලා දන්නේ නැහැ. මොකද මොකද ඔය ඇත්තටම රජයේ මුද්‍රණාලය ප්‍රතිනිය අපි දැක්ක ප්‍රකාශ කරනවා මැතිවරණ දෙකකට වුණත් මේ මුද්‍රණය කරන්න අවශ්‍ය කඩදාසි ඔවුන් සතුව තිබෙනවා කියලා. මේ තත්ත්වයේ පළාත් පාලන මැතිවරණයේ අරබයාත් ඔවුන් ප්‍රකාශ කළා. නමුත් දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ රජයේ මුද්‍රණාලාධිපති නිය ඒ මොහොතේ කටයුතු කරපු බව තමයි අපිට තා පැහැදිලිව පෙනුනේ. මේ වෙනකොට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් මිලියන සිය ගණනක ඡන්ද පත්‍රිකා මේ වෙනකොට භාවිතයට නොගෙන පැත්තක තියලා තියෙනවා. මේවට වග කියන්නට ඕනේ පැහැදිලි ලෙසම මුද්‍රණාලාධිපති තුමිය. අපි අපිට මතකයි මැතිවරණ කොමිසම ඒ මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා ටික හරිය ඒගොල්ලන්ට දෙන්න කියලා කිව්වා තැපැල් ඡන්දේ ක්‍රියාත්මක කරන්න. හැබැයි ආණ්ඩුවේ ඌමනාවට එතුමිය ඒවා ලබා දීමට ක්‍රියා කළේ නැහැ. ඒ නිසා මේ රටේ මහජන දේපල අයිතු ලෙස පාලකයින්ට ප්‍රයෝජනයට ගන්න ඔවුන්ගේ අභිමතය පරිදි මැතිවරණ සිටියම් වෙනස් කරන්න මේ රටේ සමහර නිලධාරීන් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් නැහැ රජයේ මුද්‍රණාධිපතිනිය ඕනෑම මොහොතක දේශපාලන අවශ්‍යතාවයන් මත වෙනත් වෙනත් ප්‍රකාශනිකුත් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. ඊට අදාළ පෙර අත්දැකීම් ඕන තරම් තිබෙනවා. හැබැයි අපි අවධාරණය කරන්න කැමති ව්‍යවස්ථාවේ 104 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට සම්පූර්ණ බලය තිබෙනවා මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. මෙවර කිසියම් ආකාරයකට රාජ්‍ය නිලධාරියෙක් මැතිවරණ කොමිසමේ උපදෙස් හා උපමානවලට පටහැනිව යමින් ක්‍රියා කළොත් පැෆ්‍රල් සංවිධානයේ හැටියටත් අපි ඒ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානමින් ඉන්නවා. ඒ වගේම අපි අවධාරණය කරනවා යම් රාජ්‍ය නිලධාරී ස්වාධීනව අපක්ෂපාතීව මේ රටේ බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කරනවා. ඒ අයට යම් අපහසුතාවයක් මතුවෙනවා නම් සාධාරණව ක්‍රියා කිරීම නිසා දේශපාලන බලපෑම් හමුවේ එවැනි අවස්ථාවකදී ඒ අය වෙනුවෙන් අවශ්‍ය නීති සහන ලබා දෙමින් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නට පැෆල් සංවිධානයේ සූදානමින් ඉන්නවා කියන කාරණේ මේ මොහොතේ අවධාරණය කරන්නට කැමති. දැන් මේ ගෙවි යන්නේ තීරණාත්මක කාල පරාසයක් අපි. එතකොට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරන ජනාධිපතිවරණ දින 60ක් ඇතුළත නම් කළ ක්‍රියාත්මක විය යුතු මොන ආකාරයකද ඒ සිද්ධවන්නේ? ඔව් දැන් මැතිවරණ කොමිසම් සභාව අද දිනේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළොත් නියත ලෙසම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීමේ ඉඩකඩ තිබෙනවා. මොකද ඒ කාල රාමුවන් ගණනය කළාම ඒ දිනේට තමයි අද මැතිවරණයේ ප්‍රකාශයට පත් කළොත් මැතිවරණ කොමිසම ඉඩකඩ ලැබෙන්නේ. හැබැයි යම් ආකාරයකට තව දින කීපයක් මේක ප්‍රමාද වුණොත් සැප්තැම්බර් මාසයේ 28 දක්වාත් යෑමේ ඉඩකඩක් තිබෙනවා. ඒ දින තීන්දුව කිරීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිසම සභාවට තමයි තියෙන්නේ. හැබැයි
මේ සංඛ්‍යා පිළිබඳව ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන පිළිබඳව ඥානාධිපතිවරණ පනතේ තියෙන ප්‍රතිපාදන පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයත් එක්ක සෙනසුරාදා මැතිවරණය තියෙනවායි කියන උපකල්පනය මත කටයුතු කළොත් මේ දින ගණනය කිරීමේ කිසිදු බාධාවක් නැහැ. මම හිතනවා මේවායේ රහස්‍ය කාරණා තියෙන විදිහක් නැහැ. මේ රටේ ජනතාවගේ මූලිකම අයිතියක් මේ පාලකේ පත් කරගන්න මැතිවරණ හරහා. ඒ නිසා ඒවා විනිවිද භාවයක් සහිතව ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මැතිවරණ දිනය රහස්‍ය දිනයක් හැටියට අපි සලකන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව තීන්දුව ගැනීමේ ඉඩ මැතිවරණ කොමිසමට තියෙනවා. අපි විශ්වාස කරනවා අද දවස තුල ඒ නිසා කොමිසමේ සභාපතිතුමා වරින් වර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළා වගේම මේ දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා. ඒ වගේම අපි තවමත් විශ්වාසය තබනවා මේ ඉදිරි මැතිවරණයේ නිදහස සාධාරණව පවත්වන්නට ඔවුන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගනී කියලා. මොකද මේ දින ප්‍රමාද වීම පිළිබඳව එකට සාධාරණ හේතු තිබුණා. හැබැයි මේ සතියේ සඳුදා ඉඳලා අනිවාර්යයෙන්ම ඕනෑම මොහොතක මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ඉඩකඩ තිබුණා. හැබැයි යම් හේකින් මේ කාලවකවානුව ඇතුළත ආණ්ඩුව වෙනත් ක්‍රියාමාර්ග මේ ප්‍රමාද වීම හරහා යම් කිසි ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්න ලැබුවොත් එහි විය හැකි අනිතු විපාක යමක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම සභාව වාක්‍ය යුතු වෙනවා. දැන් අපි දකිනවා මෙවර වෙනත් කලින් ජනාධිපතිවරණ වලට වඩා වෙනස් තත්ත්වයක්, ඒ කියන්නේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. එතකොට මේ එවන් තත්ත්වයක් තුළ මැතිවරණ වියදම් තත්ත්වය වෙනස් වීමක් වේවිද, මොනවා හරි වෙනසක් වේවිද, ඒ කියන්නේ බැලට් පේපර් වල වෙනසක් සිදු වේවිද, මොනවාගේ තත්ත්වයක් මැතිවරණ ක්‍රියාවලියට ඇති වේවිද? ඔව්, අපේක්ෂකෝ වැඩිවීම මේ ඉතිහාසයේ පළවෙනි අවස්ථාව නෙමෙයි. පහුගිය මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනෙක් තරඟ කළා. හැබැයි මේන් ඉතාම සුළු දෙනෙක් කීප දෙනෙක් පමණයි ජයග්‍රහණයේ අපේක්ෂාවෙන් තරඟ කළේ කියන එක ඉතාම පැහැදිලි. ජයග්‍රහණයේ හෝ කිසියම් දේශපාලන මතයක් සමාජගත කිරීම සඳහා අති බහුතරයක් අපේක්ෂකයන් තරඟ කරන්නේ මැතිවරණයේදී ලැබෙන මාධ්‍ය අවකාශයේ ප්‍රයෝජනයට ගන්න. එහෙම නැත්නම් ඊළඟ ජන මැතිවරණයේ අනතුරුව ආණ්ඩුවේ තනතුරු සඳහා යම් ඉඩකඩක් විවර කරගන්න. එහෙම නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයකට සහයෝගය ලබා දෙන්න අවසාන මොහොතේ ඉල්ලාස් වෙන්න පුළුවන්. ඒ වගේම ඡන්දපොළවල් සඳහා නියෝජිතයින්පත් කිරීම, මේ වගේ වෙනත් කාරණා ගණනාවක් උඩ තමයි මේ සැලකිය යුතු අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වෙන්නේ. මොකද මැතිවරණ ඉතිහාසයේ දිහා බැලුවොත් අවස්ථා දෙකකදී හෝ තුනකදී හැර මේ මැතිවරණ හත ඇතුළෙදිම ප්‍රධාන අපේක්ෂකෝ දෙදෙන හැර සෙසු අපේක්ෂකෝ සියලු දෙනාම අරගෙන තියෙන්නේ 2%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක්. ඒ නිසා මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා. හැබැයි දේශපාලන මතයක් ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන එක අපිට අභියෝගයට ලක් කරන්න බෑ. ඒ වගේම මෙවර ඉදිරිපත් වීමට සූදානම් ඉන්න අපේක්ෂකෝ දිහා බැලුවාම, ඔවුන්ගේ දේශපාලන පක්ෂ සහ ඒ වපසරිය දිහා බැලුවාම අපේක්ෂකෝ ප්‍රමාණය කීයද කියන එකට වඩා යම් අපේක්ෂකයෙකුට 50%ක් ලබා ගන්න පුළුවන් වෙයිද කියන අවිනිශ්චිතභාවය යම් ප්‍රමාණයකට තියෙනවා. මොකද මේ අපේක්ෂකෝ 3-4 දෙනෙක් යම් ඡන්ද පදනමක් සහිතව තමයි මේකට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඒ අවධානම තිබෙනවා. හැබැයි වියදම වැඩිවීමක් සිදු වෙන්නේ මේ පත්‍රිකාව දිගු වුණොත්, අපේක්ෂකෝ ප්‍රමාණය වැඩි වෙලා පක්ෂිකාව දිගු වුණොත් යම් කිසි අතිරේක වියදමක් යනවා. ඒ වගේම ගණනය කිරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවා. ඒ සඳහා යම් වියදමක් එතකොට ඒකට ඇතුළත් වෙන වියදමක් තිබෙනවා. නමුත් විශාල වියදම් වැඩිවීමක් මේ හරහා සිද්ධ වෙයි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදයේ එක පැත්තකින් සාධනීය ලක්ෂණයක් හැටියට පේන්න පුළුවන්. හැබැයි භාවිතාවර්ථයෙන් අපේ රටේ මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් හැටියට අපිට පේන්නේ නැහැ. මැතිවරණ සම්බන්ධයෙන් කතාබහට ලක් වෙන විශේෂ දවසක් අද පැතරල් සංවිධානයේ සූදානම කොහොමද මේ මැතිවරණයට මුහුණ දෙන්නේ? ඔව්, අපි මේ වෙනකොටත් අපේ නිරීක්ෂකයින්, දිගු කාලීන නිරීක්ෂකයින් දිස්ත්‍රික්කවල යම් ප්‍රමාණයක් යෙදවීමේ කටයුතු ආරම්භ කළා තිබෙනේ. අපිට නිරීක්ෂකව වෙදෙව්වත් නැතත් මේ වෙනකොට මැෆල් සංවිධානය ගැන විශ්වාසය තබන පිරිස් මේ තොරතුරු අපේත යොමු කරමින් තිබෙනවා. කොහොම වුණත් මැතිවරණ ප්‍රකාශයට පත් කරපු මොහොතේ සිට විධිමත් ආකාරයට මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සිදු කරන්නට අපි සියලු කටයුතු සූදානම් කළා තිබෙනේ. අපි බලාපොරොත්තු වෙනවා මේවර මැතිවරණයේදී දළ වශයෙන් 8000ක වගේ පිරිසක් පූර්ව මැතිවරණ කාලයේ අධීර කීපයක් යටතේ සියලු ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරන්නට ජංගම නිරීක්ෂණ, ස්ථානගත නිරීක්ෂණ, චැපල් ඡන්ද නිරීක්ෂණ, ඒ වගේම දිගු කාල නිරීක්ෂණ, ඡන්ද ගණනය කිරීම, මේ සියල්ල ආවරණය වෙන විදිහට ආසන්න ලෙස 8000ක වගේ පිරිසක් යොදවන්නට අපි බලාපොරොත්තු වෙනවා.